නීති කොතෙක් සම්පාදනය වී තිබුණත් රට තුල දරුවන්ට රිහව සිදුවන විවිධ අපචාර ක්‍රියා ඉහළ යාමේ ප්‍රවණතාවක් පසුගිය කාලය තුල දක්නට ලැබුණා. ඒ අතර වාරයේ ගාල්ල පොද්දල පහළ කිඹිය ප්‍රදේශයේ දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධියක් පිළිබඳ විමර්ශනයක් පොද්දල පොලිසිය විසින් සිදු කර තිබෙන බව. ඉක්ොත් හත්වැනි දා සිදු කළ එම විමර්ශනයේ අනතුරු අත්අඩංගුවට පත් පුද්ගලයෙකු ඇප ලබා පැමිණ තමන්ට තර්ජනය කරන බවයි දැරියගේ පියා පවසන්නේ. ඇවිල්ලිවල කන්ද අප තියලා ඇවිල්ලා පාන්දර එකමාරයි. ඇවිල්ලා මෙතෙන්ට මට වුණ බයිසිකල් දෙයක් එනවා කෑ ගහගෙන. බයිසිකල් එක ওই කඩේ ගාව ගිහින් නැවතු. ওই මිදුල ඔතනට මාව. මම දොර ඇරලා මොකද අයියා? මම ලක්ෂ එකමාරක් දීලා එළියට ආවේ මට පුළුවන් දෙයක් තියෙනවා මම කරහන් කරුවා. මෙලෙස අපයෝජනයට ලක්ව තිබුණේ 15 වැනි දිවියේ පසු වූ දැරියක්. මේ අතර හිටපු මාත්‍රි රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සේවය කරමින් සිටියදී පිළිසුම් තුවාල ලබා මිය ගිය දැරියගේ මරණය පිළිබඳව කළ අධිකරණ වෛද්‍ය පරීක්ෂණ වාර්තාව අද දිනේදී අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා. පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවට අනුව ඇය යම්මාකාරයක ලිංගික ප්‍රවේශයකට ලක් වී ඇති බවට මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් වෙනවා. ඒ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කිරීමට ශ්‍රී ලංකා පොලිසිය බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඊයේ දිනේදී හිටපු අමාත්‍යවරයාගේ බිරිඳගේ මව සහ පියාගේ නැවත ප්‍රකාශ ලබා ගන්න ලැබුවා. ඒ වගේම අද දිනේදී මෙම දැරිය කොළඹට රැගෙන පුද්ගලයාගේ ප්‍රකාශයක් තවදුරටත් ලබා ගැනීම නියමිතව තිබෙනවා. දැරියට සිදු වී තිබූ මෙම සිද්ධියට විරෝධය පළ කරමින් ඊයේ හැටන් නගරයේදී විරෝධතාවක්ද ක්‍රියාත්මක කෙරුණා. අද මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදීද කරුණු මත වුණා. දැන් රිෂාඩ් බදුදීන් මහත්තයාගේ ගෙදර ඉන්න මෙහෙකාරිය මැරිලා ගිනි තියාගෙන ඒ දැරිය දූෂණය කරලා ආරංචි වෙච්ච ගමන් හිටපු ඇමතියාගිල්ල ඉස්පිරිතාලේ නැවතුණා බයේ. මේ අතර තම පියාදින් දූෂණය වූ 15 වැනි දැරියක් මවගේද අනුදැනුම මත ලිංගික කාර්යයන් සඳහා අලෙවි කිරීමේ සිද්ධියට අදාළ පැමිණිල්ල අද යලි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු ලැබුවා. අදත් සැකකරුවන්ට ඇපදීම ප්‍රතික්ෂේප වුණා. මේ අතර රාජ්‍ය මාතිපියල් නිශාන්ත මහතාද දරුවන්ට අපරාධ කරන්නන් පිළිබඳව අදහස් පළ කළා. මේ වගේ අහිංසක මල් කැකුළු තලාපෙලා විනාශ කරන පාපතරින් ඉන්නවනම් පැහැදිලිවම එවැනි පුද්ගලයින්ට මරණ දණ්ඩනය දිය යුතුයි.